අද ප්‍රැක්ටිකල්ලකදී පුතේ අපි ට්‍රාන්සිස්ටර් ස්විච් ලෙස භාවිතා කරන ආකාරය බලමු. මීට කලින් වීඩියෝ එකේදී මම ඔයාලට ඒක තියරි කොටස කියලා දුන්නා. සර්කිට් එක ඇඳලා ඒ සර්කිට් එකට අදාළව තමයි මම අද ප්‍රැක්ටිකල් එක කරන්නේ. දැන් ඔයාලට දීලා තියෙන සර්කිට් එක ඉස්සෙල්ලා බලන්න ඕනේ. සමහර වෙලාවට ප්‍රතිරෝධක අගයන් එහෙම වෙනස් වෙන්න පුළුවන්. හරි ඉස්සෙල්ලා අපි දීලා තියෙන උපාංග ටික තෝරා ගන්න ඕනේ. අපිට අනිවාර්යයෙන්ම බ්‍රෙඩ් බෝඩ් එකක් ඕන වෙනවා. හරි ව්‍යාපති පූර්වක කෝණේ අපිට ප්‍රැක්ටිකල් එක කරන්න. ඊට පස්සේ අපිට මේ ජම්ප වයස් ටිකක් ඕන. මේ ජම්ප වය වලින් අපි කරන්නේ උපාංග කිහිපයක් අතර සම්බන්ධය ඇති කරන්න අපිට අවශ්‍ය අවස්ථාවලදී භාවිතා කරන්න පුළුවන්. හරි ඊළඟ මතකද වෙන ට්‍රාන්සිස්ටර්. අපි ට්‍රාන්සිස්ටර් විදිහට භාවිතා කරේ C828. හරි මේ තියෙන පොතේ C828 ට්‍රාන්සිස්ටර්. හරි දැන් මේකේ C828 කියලා ඉස්සලා ගහලා තියෙනවා. මේ C828 ට්‍රාන්සිස්ටරේ පාද තුන අපි හඳුනා ගන්න ඕනේ. මෙයාගේ අපි ගත්තොත් පාද තුන ළඟ ගහලා නැහැ. මේ පාදේ පාදම, මේ පාදේ සංග්‍රාහකේ, මේ පාදේ විමෝචකේ කියලා ගහලා නැහැ. හරි, එතකොට පාද තුන මෙයා සංග්‍රාහකේ, මෙයා පාදම, මෙයා විමෝචකේ කියලා ට්‍රාන්සිස්ටරේ ලකුණු කරලා නැහැ. දැන් අපි ගන්නේ C828 ට්‍රාන්සිස්ටර් යන්නේ පුතේ. C828 ට්‍රාන්සිස්ටරේ මේ පැතලි පැත්ත බලන්නකො. මේකේ වක්‍ර පෘෂ්ඨයකුත් තියෙනවානේ. හරි, මේ පැතලි පැත්තෙන් ගත්තාම ඉස්සල්ලාම පැතලි පැත්ත හරවා ගන්න. පැතලි පැත්තේ හරවාගෙන තව පාද ටික කියවන්නේ. ඉස්සල්ලාම තියෙන පාදකේ විමෝචකේ. ඒ කියන්නේ E. මැද තියෙන පාදයේ සංග්‍රාහකය. ඒ කියන්නේ C. අවසාන පාදයේ පුතේ පාදම. ඒ කියන්නේ B. එහෙනම් E C B කියලා තමයි පාද ටික ලකුණු කරන්නේ. එතකොට ඔයාලට මතක ඇති ට්‍රාන්සිස්ටර් අපි අඳිනකොට E C B කියලා මේ තියෙන විදිහට අපි ඒ අවස්ථාව තේරුම් ගන්නවා මොනවද? මොකද ඒකේ පාද ටික ස්ථාන තුනකදී තිබ්බේ. ඒ සංකේතයත් එක්ක තේරුම් ගන්න ඕනේ. E කියලා දැම්මේ මෙන්න මේ පාදෙට, C කියලා දාලා තියෙන මෙන්න මේ පාදෙට, B කියලා දාලා තියෙන මෙන්න මේ පාදෙට. හරි. දැන් ට්‍රාන්සිස්ටරේ හරි C828 ට්‍රාන්සිස්ටරේ හරි ඊට පස්සේ අපි තෝරගන්න ඕනේ 1 කිලෝ ඔම් ප්‍රතිරෝධකයයි 220 ඔම් ප්‍රතිරෝධකයයි. 1 කිලෝ ඔම් ප්‍රතිරෝධකයයි 220 ඔම් ප්‍රතිරෝධකයයි. දැන් බලන්න මෙන්න මේ ප්‍රතිරෝධක. මෙන්න මේ ප්‍රතිරෝධකේ. දැන් මේ ප්‍රතිරෝධකේ දුඹුරු තියෙනවා, කළු තියෙනවා, රතු තියෙනවා. මෙන්න මෙයා 1 කිලෝ ඔම් ප්‍රතිරෝධකයයි. 1 කිලෝ ඔම් ප්‍රතිරෝධකයයි. එනම 1 කිලෝ ඔම් ප්‍රතිරෝධකයක් තෝරගත්තා. ඊට පස්සේ 220 ඔම් ප්‍රතිරෝධකයේ තෝරා ගන්න ඕනේ. දැන් මෙන්න මේ ප්‍රතිරෝධකේ. මේ රතු රතු කියලා තියෙන්නේ. රතු රතු දුඹුරු. රතු තරම් දුඹුරු කියන්නේ 220 ඔම් ප්‍රතිරෝධකේ. මෙන්න 220 ඔම් ප්‍රතිරෝධකේ. ඔයාලා වර්ණපටි වලින් ප්‍රතිරෝධක තෝරන්න ගන්න. ඊළඟට අපි CIK preset control එක තෝරා ගන්න. මේ තියෙන පොතේ CIK preset control එක. හරි. දැන් මෙයාට තමයි preset control එකක් කියලා නේ පාද තුනක් තියෙනවා. මේ පාද තුනෙන් අපි පාවිච්චි කරන්නේ පාද දෙකයි. හරි, මැද පාදයේ සහ කෙළවරේ එක පාදයක් පාවිච්චි කරන්න. මම ආයෙ පෙන්නන්නම් මේවා. ඊළඟ අපිට LDR එකක් තෝරා ගන්න ඕනේ. මේ තියෙන LDR එක. හොඳට බලන්නකෝ. ආලෝක සංවේදී ප්‍රතිරෝධකයක් තියෙන නැත්නම් LDR එක. එයා තෝරා ගන්න ඕනේ. ඊස අපිට LED බල්බ් එකක් ඕනේ. ඕනේ පාටක් අපිට ගන්න පුළුවන්. මම මෙයා ගන්නම්කෝ. මෙන්න LED බල්බ් එක. මෙයාගේ මේ දිග පාදයේ ධන, පොඩි පාදයේ ඍණ, කොට පාදයේ ඍණ. හරි. ඊළඟට අපි ජම්ප වයර් ටිකක් තෝරා ගන්න ඕනේ. මෙන්න පුතේ අපිට අවශ්‍ය වෙන උපාංග ටික තෝරාගෙන ඉවරයි. මේ ටිකෙන් තමයි අපි ට්‍රාන්සිස්ටර් ස්විච් ලෙස භාවිතා කිරීමේ ප්‍රායෝගික පරීක්ෂණය සිදු කරන්න ඕනේ. හරි. එතකොට මේ ටික නිවැරදි ලෙස අපි පරිපථයට සම්බන්ධ කරන්න ඕනේ. සම්බන්ධ කරලා විභව සැපේම ලබා දීලා අපි මේ පරිපථයේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරන්න ඕනේ. එතකොට මම විභව සැපේම ලබා දෙනකොට මෙන්න මේ ධන කියලා ගහලා තියෙන එකන ධන විභව සැපේම ලබා දෙන්න. ඍණ කියලා ගහලා තියෙන එක නම් ඍණ විභව සැපේම ලබා දීම සිදු කරනවා. හරි. එතකොට මේ තියෙන්නේ අපි ඇඳලා තියෙන ප්‍රායෝගික පරීක්ෂණය. මේකනේ අපි ඇඳ මීට කලින් ඉස්සලා වීඩියෝ එකේදී. දැන් මේ වීඩියෝ එකට අදාළව මම මේ බ්‍රෙඩ් බෝඩ් එකේ නැත්නම් මේ ව්‍යාපති පූර්වයේ පරිපථය එකලස් කරලා පෙන්නන්න. හරි. ඉස්සල්ලාම අපි ට්‍රාන්සිස්ටරේ ගමු. මෙන්න පුතේ ට්‍රාන්සිස්ටරේ. මේ තියෙන්නේ. මෙන්න මෙයා නෙමේ. හරි. මෙන්න ට්‍රාන්සිස්ටරේ. මෙයාගේ පැතලි පැත්ත හරවන්න. මෙන්න පැතලි පැත්ත හැරෙව්වා. එතකොට මේ කෙළවරේම තියෙන පාදය තමයි මේ තියෙන්නේ E. හරි, මේ මැද තියෙන පාදය මෙන්න මෙයා සංග්‍රාහකය. මේකේ මේ කෙළවරේ තියෙන පාදය පාදම. පැහැදිලි නේද? හරි, එහෙනම් මම ට්‍රාන්සිස්ටරේ අරගෙන ඉස්සල්ලාම මේ විදිහට උපකරණ සම්බන්ධ කරන කොටසේ. ව්‍යාපති පිර උපකරණ සම්බන්ධ කරන මෙන්න මේ කොටසනේ. මේ කොටස හැරි මේ කොටසේ. ළඟ තියෙන සිදුරු තුනකට මෙන්න මේ අතට ට්‍රාන්සිස්ටරේ සම්බන්ධ කරනවා. මෙන්න මේ අතර සම්බන්ධ කරන්න ඕනේ. අපි මේ අතර සම්බන්ධ කරොත් එහෙනම් මොකද්ද වෙන්නේ? සිරස් අතර තියෙන සිදුරු එකිනෙක සම්බන්ධයි. මේ ට්‍රාන්සිස්ටරේ පාද තුන ෂෝට් වෙනවා. එකිනෙක සම්බන්ධ වෙනවා.
එන සම්බන්ධ කරන්න ඕනේ මෙන්න මේ අතට. කැමැති සිදුරු තුනකට දාන්න. හරි? මෙන්න සම්බන්ධ කර. හරි. එතකොට සම්බන්ධ කරපුවාම පළවන පාදයේ කවුද? පළවන පාදයේ වෙන්නේ විමෝෂකේ නැත්තම් E. මේ මැද තියෙන්නේ C. ඒ කියන්නේ සංග්‍රාහකේ මේ තියෙන්නේ පාදම. ඒ කියන්නේ B. හරි. දැන් අපි ට්‍රාන්සිස්ටරේ සම්බන්ධ කරා. එතන ඉඳන් වැටික් කරගෙන යන්න. ට්‍රාන්සිස්ටරේ පාද තුන සම්බන්ධ වෙලා ඉවරයි. හරි. මම සංග්‍රාහකේ පැත්තෙන් පටන් ගන්න. අපිට ඕන පැත්තකින් පටන් ගන්න පුළුවන්. සංග්‍රාහකයට සම්බන්ධ වෙන්නේ කවුද? LED එක. මේ තියෙන්නේ LED එක නේද? LED එක සම්බන්ධ වෙන්නේ. LED එකේ මොන පැත්තද මේ? ඍණ පැත්ත. එනවා LED එකේ ඍණ පැත්ත සංග්‍රාහකයට සම්බන්ධ කරනවා. LED එකේ ඍණ පැත්ත සංග්‍රාහකයට සම්බන්ධ කරනවා. හරි බලන්න. මම ගන්නවා පොතේ LED එක. මෙන්න LED එක. මේ තියෙන්නේ. මෙන්න ආලෝක විමෝචක ඩයෝඩ්. යාගේ ඍණ පැත්ත කියන්නේ මෙන්නේ පොඩි පැත්ත. පොඩි පැත්ත සංග්‍රාහකයට සම්බන්ධ කරනවා. දැන් ට්‍රාන්සිස්ටරේට එන්න. සංග්‍රාහකේ උනේ කොතනද? සංග්‍රාහකේ තිබ්බේ කොතනද? මෙන්න මේ මැද. මැද පාදයේ සංග්‍රාහක. එහෙනම් මැද පාදය හොඳට බලන්න. මැද පාදය සම්බන්ධ කරලා තියෙන සිදුර කෙලින් තියෙන මේ සිදුරයි ඔක්කොම මැද පාදයට සම්බන්ධයි නේද? එහෙනම් මම සම්බන්ධ කරනවා ඍණ පැත්ත. ඔය මෙයා කෙලින් තියෙන සිදුරකට දානවා මෙයා ඍණ. මෙන්න ඍණ කියන්නේ පොඩි එක්කෙනානේ. ඍණ දානවා. මෙතන ඍණ දාලා හොඳට බලන්න. ඍණ සම්බන්ධ කරා. අනෙක් පාදය ධන පාදය මේ කැමැති සිදුරකට අපිට සම්බන්ධ කරගන්න පුළුවන්. ධන පාදයේ කැමැති එකට සම්බන්ධ කරන හැබැයි යට මොකුත් උපාංග තියෙන්න බෑ ෂෝට් වෙන්න බෑ. එහෙනම් දැන් බලන්න මේ සම්බන්ධය. මේ තියෙන්නේ ට්‍රාන්සිස්ටරේ සංග්‍රාහකේ. මේ තියෙන්නේ ට්‍රාන්සිස්ටරේ සංග්‍රාහකේ. එයාට LED එකේ ඍණ සම්බන්ධයි. ට්‍රාන්සිස්ටරේ සංග්‍රාහකයට LED එකේ ඍණ සම්බන්ධයි. හරි. දැන් LED එකේ ධන පැත්තට කවුද සම්බන්ධ? මේ පැත්තේ ඉන්න මේ පැත්ත දන්නේ 220 ohm ප්‍රතිරෝධකේ. එහෙනම් මෙතනින් තෝරා ගන්නවා 220 ohm ප්‍රතිරෝධකේ. මෙන්න 220 ohm. හරි 220 ohm කියන්නේ පොතේ රතු රතු දුඹුරු. රතු රතු දුඹුරු විදිහට වර්ණපටිය තියෙන්නේ. මෙන්න 220 ohm ප්‍රතිරෝධකේ. ප්‍රතිරෝධකයකට පැත්තක් නැහැ. එයා සම්බන්ධ වෙන්නේ නම් කාටද? LED එකේ ධන පැත්තට. හරි. එහෙනම් LED එකේ ඍණ සංග්‍රහයට සම්බන්ධ කරලා ධන මෙතනනේ තියෙන්නේ. එහෙනම් ධනට මම ප්‍රතිරෝධකයේ එක පැත්තක් සම්බන්ධ කරනවා. දැන් LED එකේ ධන පාදයේ මේ සිදුරුත් එක්ක සම්බන්ධයිනේ. කැමැති සිදුරකට ධන දානවා. ප්‍රතිරෝධකයේ අනිත් පැත්ත හරි ෂෝට් වෙන්නේ නැති විදිහට උපාංග නැති සිදුරකට දාන්න. මෙන්න. එහෙනම් බලන්නකො මේ ට්‍රාන්සිස්ටරේ සංග්‍රාහකට LED එක සම්බන්ධයි. LED එකට සම්බන්ධ කරේ කවුද? 220 ohm ප්‍රතිරෝධක. 220 ohm ප්‍රතිරෝධක. හරි. දැන් අපි 220 ohm ප්‍රතිරෝධකයේ සම්බන්ධ කෙල්ල ඉවරයි. සර්කිට් එකත් එක බලන්න. ට්‍රාන්සිස්ටරේ සංග්‍රාහකයේ තියෙනවා සංග්‍රාහකට LED එක සම්බන්ධ කරා 220 ohm ප්‍රතිරෝධකයේ සම්බන්ධ කරා. පැහැදිලි. හරි. දැන් අනිත් පැත්තේ මේ 220 ohm සම්බන්ධ වෙන්නේ කාටද? 1 kilo ohm ප්‍රතිරෝධකයට. එයා සම්බන්ධ වෙන්නේ කාටද? CIK preset control එකට. හරි බලා ගන්න. දැන් මම 1 kilo ohm ප්‍රතිරෝධකයේ සම්බන්ධ කරනවා 220 ohm ට. දැන් මෙතන 220 ohm තියෙනවනේ. එක පැත්තක LED එකට සම්බන්ධ කරා. අනිත් පැත්තේ 1 kilo ohm සම්බන්ධ කරනවා. හරි බලන්න පුතේ. මේ තියෙන 1 kilo ohm ප්‍රතිරෝධකය. 1 kilo ohm ප්‍රතිරෝධකය. හරි. මේ තියෙන පුතේ 1 kilo ohm ප්‍රතිරෝධකය. දුඹුරු කළු රතු. ඒ කියන්නේ 10 වැඩි කිරීම 10 2 නේද? ඒ කියන්නේ 10 ohm. හරි. දැන් අපි මෙයාගේ ඕනෑම පැත්ත සම්බන්ධ මෙයාලට පැති නෑනේ. එතන මේ ප්‍රතිරෝධකයේ අනිත් පැත්තට මම සම්බන්ධ කරනවා මේ විදියට 1 kilo. මේ විදියට සම්බන්ධ කරනවා. දැන් බලන්න මේ ප්‍රතිරෝධකයේ දාලා තියෙන අග්‍රය දාලා තියෙන සිදුරට කෙලින් තියෙන සිදුරකට 1 kilo ප්‍රතිරෝධකයේ අග්‍රයක් දැම්මා. දැන් මේ දෙන සම්බන්ධ. මෙන්න 1 kilo වල අනිත් පැත්ත එතකොට. හරි. දැන් මෙයා සම්බන්ධ කරලා තියෙනවා. දැන් 220ට 1 kilo සම්බන්ධ කරාම CIK preset control එක සම්බන්ධ කරන්න ඕනේ. හොඳට බලා ගන්න පුතේ. දැන් මෙතන මේ තියෙන්නේ ප්‍රීසෙට් කන්ට්‍රෝල් එකක්. හරි මේ තියෙන්නේ. මෙයාට තමයි ප්‍රීසෙට් කන්ට්‍රෝල් කියලා කියන්නේ. දැන් මෙයා තමයි මේ තියෙන්නේ. හරි. එතකොට මෙතන මෙයාගේ අග්‍ර තුනක් තියෙනවා. හොඳට බලන්න අග්‍ර තුනක් තියෙනවා. අපි පාවිච්චි කරන්න වෙන්නේ අග්‍ර දෙකයිනේ. දැන් CIK තියෙන තැනේ මේ පැත්තට එක අග්‍රය, මේ පැත්තට එක අග්‍රය. මෙයාගේ අග්‍ර කීයක් තියෙනවද? තුනක් තියෙනවා. එතකොට කට්ටිය පටලා ගන්නවා. ඔයාලා කරන්න ඕනේ මේ එක කෙලින් තියෙන අග්‍ර දෙකෙන් එක්කුයි මැදින් තියෙන අග්‍රය විතරයි ගන්න. ඒ කියන්නේ මේ අග්‍රයයි මම පෙන්නන මෙන්න මේ අග්‍රයයි මෙන්න මේ අග්‍රයයි ගන්න සර්කිට් එකට. එහෙම නැත්නම් මේ පැත්තේ අග්‍රයයි මෙන්න මේ මැද අග්‍රයයි ගන්න. මේ දෙන්නේ එකක් ඉතුරු වෙනවා. හරි ඒක අපිට මේ කෙලින් සම්බන්ධ කරන්න අමාරු නම් මම මේ විදිහට පැත්තකින් සම්බන්ධ කරන්න. මෙන්න මේ විදිහට හොඳට බලන්නකෝ. ඔබ පරිපතේ මේ ව්‍යාපති පුරේ පැත්තකින්
මේ වගේ මේ උපාංගයේ සිදුරු තුනකට සම්බන්ධ කිරීමක් කරනවා. මේ වගේ සම්බන්ධ කිරීමක් කරනවා. හරි මේක ටිකක් අර මේ ව්‍යාපෘති වලට සම්බන්ධ කරන අමාරුයි මේ අග්‍ර තියෙන විදිහට ටිකක් අද කරන්න මේ විදිහට. හරි එතකොට දැන් අපි ජම්ප වයර් මගින් මෙන්න මේවා මගින් වයර් මගින් අපි මේ සම්බන්ධය ඇති කරමු. දැන් 1 කිලෝ ඕම් වල අනිත් පැත්ත කාටද සම්බන්ධ වෙන්නේ? 100 කිලෝ ඕම්ට. 100 කිලෝ ඕම් එකේ කවුද ගන්නෙ? මැද අග්‍රයයි කෙළවර අග්‍රයයි ඕන පැත්තක්. මම එතකොට 100 කිලෝ ඕම් වල මේ කෙළවර අග්‍රයට දැන් මෙන්න මේ කෙළවර මේ මෙන්න මෙයා ගන්න. මෙන්න මේ කෙළවර අග්‍රයට මෙයා සම්බන්ධ කරනවා. එහෙනම් මේ කෙළවර අග්‍රය කියන්නේ මෙන්න මේ සිදුරට දැම්ම නම් හරි නේද? මෙන්න මේ සිදුරට මම මේ සිදුරට දාලා එයාගේ අනිත් පැත්ත මෙන්න මෙයාට සම්බන්ධ කරනවා. හරි එහෙනම් බලන්න 100යි කේවල අනිත් පැත්ත එක අග්‍රයක්. සරි 100යි කේවල එක අග්‍රයක් මේ 1යි කේවල අනිත් අග්‍රයට සම්බන්ධ කරලා තියෙනවා. මෙන්න සම්බන්ධ. එහෙනම් 얘 දෙන්න සම්බන්ධ කරනවා. එහෙනම් පිළිවෙල බලන්න. ට්‍රාන්සිස්ටරේ සංග්‍රාහකයට LED එක නිවැරදිව සම්බන්ධ කරා. ඊට පස්සේ 220 ohm ප්‍රතිරෝධකයේ සම්බන්ධ කරා. ඊට පස්සේ 1K ප්‍රතිරෝධකයේ සම්බන්ධ කරා. ඊළඟ 100යි කේ නිවැරදිව සම්බන්ධ කරා. දැන් 100යි කේවල එක අග්‍රයක් විතරනේ අපි පාවිච්චි කරේ. ආය පාවිච්චි කරන්න අනිත් අග්‍රේ මේ කෙළවර අග්‍රේ පාවිච්චි කරපු ඉඳ දැන් අපි මැද අග්‍රේ පාවිච්චි කරන්නේ. මේ මැද අග්‍රේ. හරි. එහෙනම් CI කෙවලේ මැද අග්‍රේ කාට සම්බන්ධ වෙන්නේ කියලා පාදමට සම්බන්ධ කරන්නේ. මේ තියෙන පාදමනේ. හරි. මෙයාගේ පාදම තියෙන්නේ කොතනද? විමෝචකයේ සංග්‍රාහකයේ පාදම. පාදම කියන්නේ මෙන්න මේ තුන්වෙනි අග්‍රේ මේ. මෙන්න මේ. මෙන්න මේ අග්‍රේ. පාදම. එතකොට මේ මෙයාගේ මැද අග්‍රේ දැන් ගන්න ඉස්සලා කෙලින් අග්‍රේ ගත්තානේ. කෙළවර අග්‍රේ. එහෙනම් මේ මැද අග්‍රේ මම සිදුරට දානවා කෙලින්ම මැද අග්‍ර කෙලින් තියෙන එක්කෙනා මේ ට්‍රාන්සිස්ටරේ පාදම. ඒ කියන්නේ තුන්වෙනි අග්‍රේ සම්බන්ධ කරනවා. තුන්වෙනි අග්‍රේ සිදුරු ගොඩාක් තියෙන උඩට යන්නේ මේ කැමැති එක්කලා දාන්න පුළුවන්. හරි. මම මේ මේ පැත්තෙන් දාන්න උතර තේ පේනවනේ ඒගොල්ලන්. මේ කෙලින් තියෙන අග්‍රයක් ගන්නකො මේ මේ පැත්තෙන් මම දාන්න. හරි. එතකොට පුතේ ප්‍රීසෙට් කන්ට්‍රෝල් එකේ මැද අග්‍රේ ට්‍රාන්සිස්ටරේ පාදමත් එක්ක සම්බන්ධ කරලා තියෙනවා. ඒකත් හරි. එහෙනම් බලන්න මේ සර්කිට් එකේ මොනවද ඉවරේ? සංග්‍රාහකයට LED එක සම්බන්ධ කරා. LED එක පිටිපස්සෙන් 220 ohm සම්බන්ධ කරා. එසේ 1K සම්බන්ධ කරා. CIK සම්බන්ධ කරා. මේ පාරත් හරි මේ පාරත් හරි. එහෙනම් තව කවුරු විතරද තියෙන්නේ මේ ටික අරුණාම? මෙන්න මේ LDR එක විතරයි නේද? LDR එක විතරයි. හොඳට බලන්න LDR එක කාට සම්බන්ධ වෙන්නේ කියලා. LDR එක සම්බන්ධ වෙන්නේ LDR එක එක පැත්තක් විමෝචකයට. මේ LDR එක පැත්තම මෙහෙම ගිහලා කාට සම්බන්ධ වෙන්නේ විමෝචකයට. LDR එකේ අනිත් පැත්ත කාට සම්බන්ධ වෙන්නේ පාදමට. පාදමට. නේද? එනම LDR එකක් ගන්නවා. මෙන්න පුතේ LDR එක. මේ තියෙන ආලෝක සංවේදී ප්‍රතිරෝධකේ. මෙයාගේ එක පැත්ත සම්බන්ධ කරනවා පාදමට අනිත් පැත්ත විමෝචකයට. එහෙනම් කෙලින්ම ට්‍රාන්සිස්ටරේ ළඟට යන්න. මේ තියෙන්නේ විමෝචකය. මේ තියෙන්නේ කවුද? පාදම. මේ පැත්තේ කෙළවරේම විමෝචකේ. මේ පැත්ත කෙළවරේ පාදම. අපිට මේ විදිහට සම්බන්ධ කරන්න පුළුවන්. විමෝචකයටයි පාදමටයි මම මේ විදිහට LDR එක සම්බන්ධ කරනවා. හරි. ඒ කියන්නේ පුතේ විමෝචකය කියන්නේ මෙන්න මෙතනනේ. ඒකෙලින් ඕන සිදුරකට දැම්ම හැකි. පාදම කියන්නේ මෙයානේ. ඒකෙලින් ඕන සිදුරකට දැම්ම හැකි. මම එන විමෝචකයට සහ පාදමට මේ විදිහට LDR එක සම්බන්ධ කිරීමක් කරනවා. හරි. බලන්න හරිම සිදුරට දාන්න ඕනේ පුතේ. මොකද එක ළඟ සිදුරු තියෙන ඉඳ වරදින්න පුළුවන්. හරි එහෙනම් මෙයක් දැන් හරි LDR එක සම්බන්ධ කරලා ඉවරයි. පැහැදිලි. හරි එතකොට ට්‍රාන්සිස්ටරේට වටේ තියෙන කොටස් ටික හරි වටේ තියෙන සියලුම කොටස් ටික සම්බන්ධ කරලා තියෙනවා. හරි දැන් ඊළඟට අපි හරි නේද? හරි එතකොට මේ සර්කිට් එකේ මෙතන මේ සම්බන්ධය අපි ඇති කරා. මේ සම්බන්ධෙත් හරි. ඔයාලට හිතෙන්න පුළුවන් මේ CIK එකේනා LDR එකට සම්බන්ධ කරේ නැත්තේ ඇයි කියලා. CIK LDR එකට අපි මේ කරපු එකෙන් සම්බන්ධ වෙලා ඉවරයි. හොඳට බලන්න. CIK මෙන්න මෙතන තියෙන්නේ. මේ තියෙන්නේ CIK preset control එක. එයා LDR එකට සම්බන්ධ කරන්න අපි දැන් ඕනේ නැහැ. මොකද ඉස්සල්ලා මේ CIK ඉඳන් පාදම සම්බන්ධ කරන්නේ. ඉස්සල්ලා CIK සහ පාදම සම්බන්ධ කරු මේ වයර් එක. එයා කෙලින්ම ගෑවිලා නේ තියෙන LDR එකත් එක. මේ බලන්න. එසයි මෙතන අලුතෙන් ආය සම්බන්ධ කිරීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මෙන්න සියලුම උපාංග ටික සම්බන්ධ කරලා ඉවරයි. දැන් අපි කරන්න ඕනේ මේ පරිපථය සඳහා විභව සැපයීමක් ලබා දෙන එක. මම විභව සැපයීමේ මේ වෙලාවේ ඍණ විභව සැපයීම ලබා දෙන්න කළු පාට වයර් එකක් පාවිච්චි කරනවා, ධනට රතු පාට වයර් එකක් පාවිච්චි කරනවා. හරි බලන්න ධන කොතෙන්ද දෙන්නේ? සර්කිට් එකේ මේ තන මේ තියෙන ධනාග්‍රේණ විභව සැපයීමේ
ධනාග්‍රය කෙලින්ම සම්බන්ධ වෙන්නේ 220යි 1K ප්‍රීසෙට් කන්ට්‍රෝල් එකයි තියෙන දැන්ට නේද? ධනාග්‍රය කෙලින්ම සම්බන්ධ වෙන්නේ 220 ඕම් සහ 1K ප්‍රතිරෝධකයේ තියෙන තැනට. එහෙනම් මෙන්න මෙතන 220යි 1K එකතු වෙන්නේ මෙන්න මෙතනින්. මේ සර්කිට් එක උතුරද? මේ තියෙන පුතේ 220 නේ. මේ තියෙන්නේ 1K. එහෙනම් ඒ දෙන්න එකතු වෙන්නේ මෙන්න මෙතනින් නේද? මෙතෙන්ද කෙලින්ම දෙන්නේ. එහෙනම් මම එතන දෙනවා පුතේ ධනාග්‍රය. මෙන්න ධන දෙන්නේ මම රතු පාට වයර් එකකින් ධන එතන සම්බන්ධ කරා. ඒ ධන මේ බ්‍රෙඩ් බෝඩ් එකේ ව්‍යාපති පූර්වේ මේ ධන කියලා ගහලා තියෙන තැන සම්බන්ධ කරා. හරි. ඊළඟ ඍණ දෙන්නේ කොතෙන්ද? ඍණ අපි දෙන්න ඕනේ මෙතනින් ආපම කෙලින්ම විමෝචකයට නේද? විමෝචකයට දුන්නා නම් හරි. කියන්නේ විමෝචකේ LDR එකයි මෙතන සම්බන්ධ වෙන්නේ. විමෝචකයට දුන්නම මේ සම්බන්ධ ඔක්කොම තියෙනවා. එහෙනම් ඍණ විමෝචකේ. විමෝචකය කියන්නේ මෙන්න මේ පාදේ. පළවෙනි පාදේ. පැතලි පැත්තෙන් බලපුවාම. එහෙනම් විමෝචකයට මම කළු පාට ආග්‍රේ සම්බන්ධ කරා. කළු පාට චම්බ වයර් එක. එයා මේ ඍණ කියන තැනට සම්බන්ධ කරනවා. මෙන්න ඍණ. හරි. එහෙනම් දැන් පරිපථය සම්පූර්ණයි. දැන් මේ පරිපථයේ මෙයාට ඍණ දීලා මෙයාට ධන දුන්න ගමන් පරිපථයට විභවයේ විභවාන්තරයක් සැපේනවා. එතකොට මේ පරිපථයේ ක්‍රියාත්මක වෙනවා. හරි. එතකොට අපි දැන් බාහිරින් විභව සැපේමත් දෙන්න ඕනේ. මෙතන කෝෂ භාවිතා කරලා හරි සරල ධාරා වෝල්ටිය තව සැපේන යන්ත්‍රයක් භාවිතා කරලා හරි මෙතන ධන මෙතන ඍණ විභව සැපේමත් දෙන්න ඕනේ. පරිපථයේ සඳහන් කරලා තියෙන වෝල්ටියතාවය ඒගොල්ලෝ ලබා දෙන්න ඕනේ. හරි. දැන් මම මේ වගේ සරල ධාරා විභව සැපේමක් ලබා දෙනවා. පොඩි විභව සැපේමක් ලබා දෙන්න පුතේ 1.5 වෝල්ට් කෝෂ දෙකක් භාවිතා කරලා. හරි බලාගන්නකෝ. මම එතකොට දැන් ඔයාලට විභව සැපේම ලබා දෙන්න තියෙන උපාංගයෙන් විභව සැපේම ලබා දෙන්න ඕනේ. එතකොට මම මෙතන මේ කළු පාට එක්කිනා ඍණනේ මේ ඍණට සම්බන්ධ කරනවා. රතු පාට එක්කිනා ධනනේ මේ ධනට සම්බන්ධ කිරීමක් කරනවා. හරි බලාගන්න. දැන් මෙතන හොඳට LDR එක මතට නැත්නම් ආලෝක සංවේදී ප්‍රතිරෝධකයේ මතට ආලෝකයේ වැටිලා තියෙනවා. ආලෝකේ වැටලා තියෙන වෙලාවේදී මේක LED එක දැල්වීමක් වෙන්නේ නැහැ. දැන් මම මේ ආලෝකේ ඉවත් කරන්න. එතකොට අඳුරු පරිසරයෙන් එන්නේ. බලන්න. ආලෝකේ ඉවත් කරපු ගමන් මේ දිරි පුතේ ආලෝක විමෝචක ඩයෝඩේ දැල්වීමක් එනවා. මෙයා මතට ආලෝකේ වැටෙන්න සලස්වපුවාම ආලෝක විමෝචක ඩයෝඩේ දැල්වෙන්නේ නැහැ. ආලෝකේ අයින් කරපු ගමන් අඳුර සහිත පරිසරයකදී ආලෝක විමෝචක ඩයෝඩේ දැල්වීමක් එනවා. එහෙනම් බලන්නකෝ. ආලෝකය මත හොඳට බලන්න. ආලෝකය මත වැඩ කරන ස්විච් එක නේද මේ ආලෝක තීව්‍රතාවයේ මත ආලෝකය අඩු වැඩි වෙනකොට වැඩ කරනවා. ඒතර අපි මේක ක්‍රියාත්මක කරවන්න ඕනේ නැහැ. මෙන්න මේවා එක්කට අපි කියන පුතේ ස්වයංක්‍රීයව වැඩ කරන ස්විච් එක. ඒ කියන්නේ ට්‍රාන්සිස්ටර් ස්විච් එක ලෙස භාවිත කිරීමේ පරිපථය. හරි. දැන් අපි මේ පරිපථයේ වෝල්ටියත ආගයන් ටිකක් මනින්න ඕනේ. මේ ට්‍රාන්සිස්ටර් මේ වෙලේ වැඩ කරන අඳුරු අවස්ථාවේ තියෙන විදිහට තමයි. දැන් මෙතන LDR එක මතට අඳුරක් වැටෙන්නේ. මොකද ලොකු ආලෝකයක් වැටෙන්නේ නැහැ මේ වෙලාවේ. හරි බලාගන්නකෝ. එතකොට මේ ට්‍රාන්සිස්ටරේ VBE, ඒ කියන්නේ මෙන්න මේ පාදම සහ විමෝචකයේ වෝල්ටිය තමයි VBE. අපි මනින්න ඕනේ. එහෙනම් VBE මනිනවන මල්ටිමීටරේ මගින් පාදමට සහ විමෝචකයට අපි මල්ටිමීටරේ සම්බන්ධ කර දුන්නේ. එහෙම නැත්නම් ප්‍රොබ් දෙක සම්බන්ධ කරන්න ඕනේ. ඊට පස්සේ VCE මනින් දෙනවා. VCE මනින් දෙනවා. ඒ කියන්නේ සංග්‍රාහකයට සහ විමෝචකයට අපි මල්ටිමීටරේ සම්බන්ධ කිරීමක් කරන්න ඕනේ. ඔයාලා මල්ටිමීටරේ මනින් හැටි දන්නවද දැන්? ඒතර VBE යගේ සාමාන්‍යයෙන් පුතේ 0.7ක් විතර නේද? හරි 0.7ක් හෝ 0.6ක් සිලිකන් ට්‍රාන්සිස්ටර් එක. ඔයාලා දන්නවා. ඊට ආසන්න අගයක් එන්න ඕනේ. VCE යගේ දැන් මේ වෙලාවේ ට්‍රාන්සිස්ටරේ පුතේ සම්පූර්ණයි. ට්‍රාන්සිස්ටර් සම්පූර්ණලයි තමයි මේ සංග්‍රාහකය තුලින් උපරිම ධාරාවක් ගමන් කරලා LED එක දැල්වීමක් කරලා තියෙන්නේ. ට්‍රාන්සිස්ටර් සම්පූර්ණ වෙලාවේදී VCE යගේ 0.2 වෝල්ට් හෝ 0.1 වෝල්ට් වලට අගයක් එන්න ඕනේ. හරි, කියන්නේ බිඳුවට ආසන්න අගයක් එන්න ඕනේ නේද? ඔයාලට මතකද? බිඳුවට ආසන්න අගයක් තමයි වෙන්න ඕනේ. හරි, රයිට්. එහෙනම් මමදම මේ VBE සහ VCE අගයන් දෙක මේ පරිපථයේ වැඩ කරනකොට, ඒ කියන්නේ ට්‍රාන්සිස්ටර් සම්පූර්ණ අවස්ථාවේදී මැනලා පෙන්නන්න. හරි, දැන් මෙතෙන්දී මම භාවිතා කරන්න පුතේ ඩිජිටල් මල්ටිමීටර් එක. මොකද ඇනලොග් එකක් පාවිච්චි කරොත් එහෙම අපිට මේ හරියට අගයන් කියව ගන්න බෑ. හරි, ඒ නිසා මම දැන් මෙතන අපි තෝරමු අගේ පරාසය. දැන් මෙතන DC වෝල්ටේජ් එක ගන්න. මේ පැත්ත DCV කියලා තියෙයි, මෙතන ACV කියලා තියෙනවා, මෙතන ධාරාව තියෙනවා. හරි, මෙතන ප්‍රතිරෝධය අගයන් ටික මේ මල්ටිමීටරේ තියෙනවා. හරි, අපි DCV පරාසය තෝරමු. මේ සම්බන්ධක දඩ දෙක සම්බන්ධ කරලා තියෙන DCE වල මෙතන 20 වෝල්ට්, මෙතන 200 වෝල්ට්, මෙතන 1000 වෝල්ට් කියලා තියෙනවා. මෙතන 2000 මිලි වෝල්ට්,
දෙදාහයි මිලි වෝල්ට් කියන්නේ දෙකයි වෝල්ට් නේද මෙතන ඇත්තරම තුනයි වෝල්ට් මෙතන උපරිම සැපේම අපට මෙතන දෙදාහයි මිලි වෝල්ට් වලට දාලම අයින්නත් පුළුවන් විස්සයි වෝල්ට් වලට දාලම අයින්නත් පුළුවන් හරි අපි විස්සයි වෝල්ට් වලට දාමු නැත්නම් මෙතනින් දැම්මොත් එම ලොකුවා කියන්නේ නෝ ඔයගොල්ලන්ට ඒක තේරුම් ගන්න අමාරුයි විස්සයි වෝල්ට් වල මම දාන දාලා මේ සම්බන්ධක දඳු දෙකේ වෝල්ටිය තමයි එනකොට ධන කියන්නේ රතු ඍණ කියන්නේ කළු අපි ඉස්සල්ලාම VBE මනින් ඒ කියන්නේ B සහ E අතරට කොතනද B තියෙන්නේ හොඳට බලන්න පුතේ B තියෙන්නේ මේ ට්‍රාන්සිස්ටරේ කෙළවරේම කෙළවරේම නේද ECB නේ ECB පාද තුන එහෙනම් මේ කෙළවරේ තුන්වෙනි පාදයේ B මේ පැත්තේ පාදයේ E එහෙනම් තුන්වෙනි පාදයේ පළවෙනි පාදයටයි මල්ටිමීටරේ මේ සම්බන්ධක දණු දෙක තිබ්බනම් හරි පාදම වෙන්නේ ධන පාදමට ධන දීලා තියෙන්නේ එහෙනම් පුතේ මම පාදමට මේ රතු එක්කිනා සම්බන්ධ කරන හොඳට බලන්න පාදම කියන්නේ මේ කෙළවරේම එක්කිනා රතු එක්කිනා සම්බන්ධ කරන මෙන්න සම්බන්ධ කරා ඊට පස්සේ මේ සංග්‍රාහකයේ විමෝචකයට ඍණ එක්කිනා සම්බන්ධ කරන බලන්න අගේ කොච්චරක් දෙන්නේ කියලා මතන මල්ටිමීටරෙන් අගේ බලන්න 0.65ක් විතර නේද වෝල්ට් 0.64යි 0.65ක් විතර එහෙනම් මේ B සහ E අතර B සහ Eට සම්බන්ධ කරේ B සහ Eට සම්බන්ධ කරන පොතේ VBE නේද VBE සාමාන්‍ය සිලිකන් ට්‍රාන්සිස්ටර් යන පොතේ 0.7යි. දැන් මෙතන 0.65ක් පෙන්නනවා. ඒ කියන්නේ මේ පාටාංග මේ පරිපතේ වෝල්ටිය තමයි මැනගන්න පුළුවන්. එහෙනම් ඔයගොල්ලන්ට VBE මැන්න 0.64යි. අපි එයාගේ සටහන් කරන්න ඕනේ. මේකේ VBE යගේ අපිට සටහන් කරන්න තියෙනනේ වගුවක් VB සමානයි 0.64යි වෝල්ට්. එහෙම. අපි මේක මිලි වෝල්ට් වලින් මැන්නොත් කොච්චරක් එනවද? 640ක් විතර එන්න ඕනේ නේද? මම මෙතන මෙන්න මේ 2000යි කියන පරාසයට දාන්න. 2000යි මිලි වෝල්ට්. එහෙම මැන්නොත් බලන්න හරි එතකොට කළු පාට එක්කෙනා දානවා විමෝචකයට සම්බන්ධ කරනවා මෙන්න විමෝචකයට කළු පාදම හරි පාදමට රතු එහෙනම් කොච්චරද 654ක් එනවා ඒ කියන්නේ මිලි වෝල්ට් නම් 654යි හොඳට ඒක තේරුම් ගන්න ඒ පරාසය යනු නැත්නම් මේ වෝල්ට් එහෙම නෙමෙයි ඔයගොල්ලෝ ඒකයි මම ඉස්සල්ලා වෝල්ට් 20යි පරාසයට දැම්මේ මිලි වෝල්ට් දැම්මත් වරද්ද නෙමෙයි 654යි මිලි වෝල්ට් කොහොම මැන්නත් හරි රයිට් හරි දැන් ඊළඟට අපි VCE මනින් දැන් මේ ට්‍රාන්සිස්ටරේ සංතෘප්ත අවස්ථාවේ තියෙන්නේ මොකද LED එක හොඳට දැල් වෙනවා ට්‍රාන්සිස්ටරයක් ස්විච් එක සංතෘප්ත අවස්ථාවේ තමයි ඔන්න අවස්ථාව. එතකොට බලාගන්න C කොතනද තියෙන්නේ? C මෙන්න මේ මැද එක්කලා. E තියෙන්නේ මේ පැත්තේ. එහෙනම් C:යි E:යි මල්ටිමීටරේ අග්‍ර දෙක සම්බන්ධ කරන්නේ. C කියන්නේ ධන සංග්‍රාහක. එහෙනම් මේ රතු එක්කිනා මම මැද අග්‍රයට සම්බන්ධ කරා. E කියන්නේ ඍණ කළු එක්කිනා විමෝචකයට සම්බන්ධ. කොච්චරද අගේ? 0.06යි හෝ 7යි වෝල්ට්. ඒ කියන්නේ බිඳුවට ඉතාමත් ආසන්නයි. ඒ කියන්නේ ට්‍රාන්සිස්ටරේ මොන අවස්ථාවේද තියෙන්නේ? සංතෘප්ත අවස්ථාවේ තියෙන්නේ. 0.06යි වෝල්ට් කියලා අපි ගමු. හරි? රයිට්. මම සටහන් කරන්න. එහෙනම් VCE 0.06යි වෝල්ට්. අපි මිලි වෝල්ට් වලින් මැන්නොත් 2000යි මිලි පරාසයට දාන්න. ආයෙත් බලමු. එහෙනම් අපිට 20යි මිලි වෝල්ට් විතර එන්න ඕනේ නේද? 60යි මිලි වෝල්ට් විතර. ඉතාමත් කුඩා ගැයක්. එනම් පුතේ සංග්‍රාහකයට ධන සම්බන්ධ කරනවා පාදමට සරි විමෝචකයට ඍණ සම්බන්ධ කරන කොච්චරක් එනවද මිලි වෝල්ට් 66ක් විතර මිලි වෝල්ට් ගණක් එන්නේ කියන්නේ බිඳුවට ඉතාමත් ආසන්නයි පැහැදිලි නේ හරි එහෙනම් අපට VBE අගයයි VCE අගයයි මෙතනින් මනින්න පුළුවන් වෙන්න ඕනේ හරි එතකොට මේ ට්‍රාන්සිස්ටරේ අපිට මෙන්න මේ ප්‍රීසෙට් කන්ට්‍රෝල් එක කරකෝලා මේ ආලෝක තත්ත්වයට නම් මේ බල්බේ අපිට LED එක නිවා ගන්න පුළුවන් හරි එතකොට මෙතන මේ මේ මෙයා දැල් වෙන්න ප්‍රධානම හේතුව පුතේ සාමාන්‍ය මේ වෙලාවේ අඳුරක් තියෙන හින්දා මෙතන හොඳ ලයිට් එකක් ගාපුවම මෙයා නිවිල යනවා හරි එහෙනම් මෙන්න ට්‍රාන්සිස්ටර් ස්විචර් ලෙස භාවිතා කිරීමේ පරිපථය අපි හදලා ඉවරයි ඔයාලට දීලා තියෙන සීමිත උපාංග ටික භාවිතා කරලා දීලා තියෙන පරිපථය නිර්මාණය කරන්න ඕනේ මේ මම දුන්න අගයන් වලට වඩා වෙනස් අගයන් පරිපථය දෙන්න පුළුවන් එතකොට මේ LDR එක වෙනුවට LDR එකනට අපිට තර්මිස්ටරයක් දෙන්න පුළුවන් ඒ වගේම LDR එකයි LDR එක අනිත් පැත්තට දාන්න දෙන්න පුළුවන්. දැන් මෙතන බලන්නකෝතේ. මෙන්න මේ සර්කිට් එකට එන්න. මෙතන LDR එක උඩට දාන්න පුළුවන්. හරි එහෙම දැම්මොත් එහෙම පුතේ රාත්‍රී කාලයේදී ඒවත් අඳුර වැන්නකොට මේ LED එක නිවෙනවා. ඒ වගේ වලට වෙනස් කරලා පරිපථය දෙන්න පුළුවන්. හොඳට මතක තියාගන්න. වෙනස් කරලා පරිපථය දෙනවා. එතන මෙතන ප්‍රශ්න අහන්න පුළුවන්. ඇයි VCE වලට බිඳුවට ආසන්න අගයක් ආවේ? ට්‍රාන්සිස්ටරේ සංතෘප්ත හින්දා. ඇයි VBE වලට 0.64ක් ආවේ? හරි ට්‍රාන්සිස්ටර් එක VB යගේ පුතේ 0.7ක් හෝ 0.6ක් ට්‍රාන්සිස්ටරේ ක්‍රියාත්මක වෙන පෙර නැඹුරු අවස්ථාවේදී හරි ආන් ඒ වගේ අපට අවශ්‍ය ප්‍රශ්න ඇහුවොත් මෙතෙන් ප්‍රශ්න ඇහුවොත් එම උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕනේ
පැහැදිලි. හරි. එහෙනම් එතනින් ට්‍රාන්සිස්ටර් ස්විචර් ලෙස භාවිතා කිරීමේ පරිපථය ඉවරයි. LDR එකක් භාවිතා කරලා. මේ පරිපථේ නිරන්තරයෙන් දෙපාරක් තුන් පාරක් හදලා ඔයාලා පුරුදු වෙන්න. මෙතන විභෝසපීම මන් ලබා දුන්නේ 3 වෝල්ට් විභෝසපීමක්. මෙතන 5 වෝල්ට් විභෝසපීමක් ලබා දෙන්න පුළුවන් සාමාන්‍යයෙන්. හරි. එතනින් ට්‍රාන්සිස්ටර් ස්විචර් ලෙස භාවිතා කිරීමේ පරිපථයට අදාළ ප්‍රැක්ටිකල් එක ඉවරයි.